අපි දන්නවා අමෝහය කියන ඒ ගුණය අපේ ජීවිතයේ සෑම මොහොතක් තුළම පවතිනවා. හැබැයි අමෝහය අපගේ ජීවිතවල අපගේ ආයතනවල ක්‍රියාකාරීත්වය තුළ පවතිනවා කියන එක අපි දකින්නේ නැහැ. ඒක අපට වැටහෙන්නේ නැහැ. ඒ අවබෝධය අපට පාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකට මෝහය කියන වචනයකින් නිර්වචනයක් කරනවා. එනම් මේ ලෝකේ මෝහය කියන්නේ කුමක්ද කියලා බැලුවාම මෝහය කියන්නේ තාම අඳුනා නොගත් විද්‍යාව. එහෙම නැත්නම් තාම සීය පව නොපැවතුපු අමෝහය කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් අපි තුල මුලාවක් අටගන්නව නම් ඒ මුලාව අටගන්න සෑම මොහොතක් තුලම මෝහය පවතිනවා. අපි මුලාවෙන් මිදෙනව නම් මුලාව තේරුම් ගන්නව නම් මුලා වෙච්ච බව දැනගන්නව නම් අන්න එතකොට ඒ මුලාවෙන් අටගත්ත මෝහය අමෝහයේ බවට පත් වෙනවා. එහෙනම් අපේ ජීවිත කාලය තුල අපි මේ අමෝහය ගුණයක් ලෙස වඩනකොට අපට උපරිම පුළුවන්කම ලැබෙන්නේ අනාගාමි ඵලයටපත් වෙන්න. හැබැයි මේ ලෝභ දේශ මොහ නැති කළාම ඒකාන්ත වශයෙන්ම සසරෙන් එතර වෙනවා, රාහත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරනවා. එහෙනම් මේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූලය ප්‍රවීණ කළාම ඒකාන්ත වශයෙන්ම සසරෙන් එතර වෙනව නම්, රාහත් වෙනව නම්, එනම් මේ අමෝහයේ වඩන කෙනා අනාගාමී වෙලා නවතින්නේ එයාට තවත් වඩන්න යමක් ඉතුරු වෙලා තියෙන නිසා නේද? මොකද්ද මේ මෝහයේ ස්වභාවය කියලා කියන්නේ? මෝහයත් අමෝහයත් දෙකම එකයි. අමෝහය ප්‍රතිඵලයක්. හැබැයි මෝහය ඵලයක්. මෝහය තිබුණොත් විතරයි අමෝහය කියන එක නිර්මාණය කරන්න පුළුවන්. අවිද්‍යාව නැත්තම් විද්‍යාව පාළ වෙන්නේ කොහමද? අවිද්‍යාව මේ ලෝකේ හැමතැනම පවතින නිසා තමයි මිනිස්සු විද්‍යාව කියලා ධර්මතාවය තේරුම් ගන්නේ. විද්‍යාව තිබුණාම මිනිස්සු විද්‍යාවට මුලා වුණාම අවිද්‍යාව පාළ වෙනවා. එහෙනම් විද්‍යාවෙන් අවිද්‍යාවත්, අවිද්‍යාවෙන් විද්‍යාවත් පාළ වීම මේ ලෝකේ තියෙන ධර්මතාවයක්. හේතුව ඵලයක් වශයෙන්ුත්, ඵලය හේතුවක් වශයෙන්ුත් වෙනස් වෙවි පවතිනවා. sabbhe sankhara aniccha කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නම් විද්‍යාව නිත්‍ය වෙන්න බෑ නේද? එනා විද්‍යාව ඒකාන්ත වශයෙන්ම නිත්‍ය වෙනව නම් සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි කියන කාරණාව ඒක මේ වැරද්දක් වෙන්න ඕනේ නේද? එහෙනම් ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක් නම් සියලු සංස්කාර අනිත්‍ය වෙනවයි කියන ධර්මය නිවැරදි ධර්මයක් නම් එහෙනම් මේ විද්‍යාව කියන එක ජීවිත කාලෙම එක විදිහටම පවතින්නේ නැහැ. ඒ නිසා තමයි මේ විද්‍යාව යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් වඩනකොට එයා සෝතාපන්න වෙලා සකෘදාගාමි වෙලා අනාගාමි වෙලා අරියත් වෙනකොට එයා පුද්ගලයා කියන ස්වභාවය නැති කරගත්තාම සතෙපුද්ගලෙක් නැහැ කියන නිරෝධ තත්ත්වයට පත් වෙනාම අන්න ඒ විද්‍යාවත් නිරෝධ වෙලා යනවා. විද්‍යාව නිරෝධ වෙලා යනකොට ඒක රකින්න එහෙම නැත්නම් වඩන කෙනෙක් නැති නිසා ඒ සංස්කාර ධර්මය නিত্য වෙන්නෙත් නැ අනිත්‍ය වෙන්නෙත් නැ ඒකත් නිරෝධ වෙලා යනවා. එහෙනම් පුද්ගලයෙක් ඉන්න තාක්කල් විද්‍යාව අනිවාර්යම අවිද්‍යාව බවට පත් වෙනවා. ඒ නිසා තමයි අනාගාමි වෙච්ච කෙනා තුලත් විද්‍යාව සුළු වශයෙන් අවිද්‍යා තත්ත්වයෙන් පත් වෙන්නේ. යම් යම් අවස්ථාවලදී කෙලෙස ධර්මයන් පවතිනවායි කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් සෝවාන් වෙච්ච කෙනා, සෝවාන් ආර්ය ශ්‍රාවකයා තුල විද්‍යාව පවතිනවා, සම්මා දිට්ඨිය කියන විද්‍යාව. හැබැයි එයා තාම හත්වතාවක් ඉපදෙනවා නම් අත්වතාවක් ඉපදෙන්න එයා තුල අවිද්‍යාවත් පවතින්න ඕනේ නේද? තාම කෙලස් තියෙනවා. සකෘදාගාමි වෙච්ච කෙනත් තවත් භව දෙක තුනක් ඉපදෙනවා නම් ඒ ඉපදෙන්න එයාට අවිද්‍යාව තියෙනවා නේද? කෙලස් තියෙනවා නේද? අනාගාමි වෙච්ච කෙනත් නැවත උත්පත්තියකට ඉමිකම් කියනවා නම් තවත් සසර යන්න පොඩ්ඩක් හරි ඉතුරු කරගෙන තියනවා නම් ඒ ඉතුරු කරගෙන තියන්නේ අවිද්‍යාව මුල් කරගෙන නේද? එහෙනම් මේ විද්‍යාව වඩන හැමෝතුළම අවිද්‍යාවත් ධර්මතාවයක් වශයෙන්ම පවතිනවා. හේතුව හේතුඵල ධාමයට අනුව විද්‍යාව තියෙන තාක්කල් අවිද්‍යාව පවතිනවා, අවිද්‍යාව තියෙන තාක්කල් විද්‍යාව පවතිනවා. හැබැයි විද්‍යාවයි අවිද්‍යාවයි එකට එකතුනාම, හේතුවයි ඵලයයි එකට එකතුනාම මේ කියන ධර්මතාවයේ නිරෝධ වෙලා යනවා.
එදාට හේතුවක් නැහැ. හේතුවක් නැති නිසා ඵලයක් නැහැ. ඵලයක් නැහැ. ඒකට හේතුව තමයි ඵලයක් නිර්මාණය වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මේ මෝහය කියන හේතුව තියෙන තාක්කල් අමෝහය කියන ඵලය හටගන්නවා. අමෝහය තියෙන ඵලය අටගන්න තාක්කල් මෝහය අටගන්නවා. අද ගොඩාක් අය ධර්මයේ තේරුම් ගත්තාම අවබෝධ වුණාම සම්මාදිටියටපත් වුණාම මම මේ වගේ විදියට ලෝකේ දකින්නේ. මම ලෝකේ ශ්‍රවණය කරන්නේ මේ විදියට. මම ලෝකේ ජීවත් වෙන්නේ මේ විදියට කියලා අනන්ත අප්‍රමාණ කර්මකාරණවලි මුලාවටපත් වෙලා නැද්ද? එයා තුල තියෙන සම්මාව තුලිනොත් එයාට ධර්ම මාන්නිය. එහෙම නැත්නම් එයා දකින්නේ සම්මා දිට්ඨි තුලින් වැරදි අවබෝධ, වැරදි වැටහීම් කියන හැමතැනින්ම මෝහය නිර්මාණය වෙලා නේද? එහෙනම් අද අපි ජීවත් වෙන පරිසරය තුල අසකන දිවනාසයේ සමසිත කියන ආයතන අයෙන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරනකොට අපි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයගේ නිර්මාණය වෙච්ච නාම රූප වලින් ගනුදෙනු කරනකොට මේ හැම තැනම පවතින්නේ මෝහය. හැබැයි මෝහය කියන්නේ දැනගත්තර පස්සේ අමෝහය නම් එහෙනම් මෝහයයි අමෝහයයි කියන්නේ එකම මනසේ ක්‍රියාකාරී ස්වභාවයක්. කෝපයක් වශයෙන් දැක්කාම ඒක මෝහයක්. සතරමහා භූතය වශයෙන් දැක්කාම ඒක අමෝහයක්. සතරමහා භූතය වශයෙන් දැක්කාම මෝහයක්. ඒක සතරමහා භූතවල තියෙන ඒ ස්වභාවයන් අතරක නිර්මාණයක් කියලා දැක්කාම ඒක අමෝහයක්. එහෙනම් සතරමහා භූත ස්වභාවවල නිර්මාණයක් වශයෙන් දැක්කාම ඒක මෝහයක්. අණුවල එකතුවක් වශයෙන් දැක්කාම අමෝහයක්. එහෙනම් අපගේ ප්‍රඥාවේ ධාරිතාව වැඩි වෙන්න ඒ දකින මෝහය අමෝහය බවට පත් වෙනවා. ඒ අමෝහය නැවත දකින දෙයකට අණුව මෝහය බවට පත් වෙනවා. මේක මේ ලෝකයේ පවතින ස්වභාවයක්. එකම ගහකින් අපි යම්කිසි පුටුවක් ඇදුවාම මේ ගහෙන් අදන්න පුළුවන් හොඳම පුටුව මේක නියම නිර්මාණයේ කියලා අපි මෝහයක් ඇති කරගන්නවා. දැන් අපි ගස් දිහා දකිනකොට ගස් පේන්නේ නැහැ, අපිට පුටු පේන්නේ. මේස අල්මාරි පේන්නේ. හැබැයි ඒ පුටු මේස අල්මාරි වලට වඩා අලුත් අලුත් මොස්තර ඇදුවාම අරව දැන් පේන්නේ නැහැ. දැන් අලුත් මොස්තර ඒවා පේන්නේ. අලුත් මාදිලි ඒවා පේන්නේ. ඒ කියන්නේ මේ ලෝකයේ සෑම මොහොතකම දැකපු දෙයට වඩා තවත් එකක් දකිනකොට ඒක අමෝහය වෙනකොට මේකට මොකද්ද වෙන්නේ? මේක මෝහය වෙනවා. හැබැයි අරක දකින්න කලින් මේක නේද අමෝහය? එහෙනම් අපගේ ප්‍රඥාවේ ධාරිතාවට අනුව අපි මේ ලෝකේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන සෑම ක්‍රියාකලාපයකට අනුව මේකේන මෝහය අමෝහය වෙනස් වෙමින් පවතිනවා. එහෙනම් අපි මේ Nirodha Gaminitvayata එන්න නම් අනාගාමි වෙච්ච කෙනෙක් ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පාන නම් එයා මේ මෝහයයි අමෝහයයි එකම චෛතසිකයේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් දකින්නට ඕනේ. සිතින් දකිනවා මේක ගහක් කියලා. හැබැයි ඒ සිතින්ම දකිනවා මේක සතරමහා භූතයගේ නිර්මාණයක් කියලා. එහෙනම් ඒ සිතම නේද මෝහය බවට ක්‍රියා කළේ? ඒ සිතම නේද අමෝහය බවට ක්‍රියා කළේ? එහෙනම් මෝහයයි අමෝහයයි එකම සිතේ ක්‍රියාකාරී ස්වභාවයන් දෙකක්. මෙන්න මේක අඳුනගත්තාම එයා ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියට පත් වෙන්න සුදුසුකම් ලබනවා. රාත් මාර්ගයට වැටෙනවා. හේතුව හේතුවයි ඵලයයි හඳුනා ගත්තාම රාත් මාර්ගය හේතුවයි ඵලයයි එකට එකතු කළාම දෙක එකක් වුණාම රාත් බෝධිය. එහෙනම් අපි තාම මේ හේතුඵල ධාමයට අනුව අපි මේ දෙක දෙකක් වශයෙන් දැකලා අපි පුරුදු කරලා තියෙන්නේ අමෝහය අලෝභය අද්වේෂය වඩන්න. එහෙනම් ලෝභය වඩාගෙන කණ්ඩායමක් යනවා, අලෝභය වඩාගෙන කණ්ඩායමක් යනවා, මෝහය වඩාගෙන කණ්ඩායමක් යනවා, අමෝහය වඩාගෙන කණ්ඩායමක් යනවා, ద్వේෂය වඩාගෙන කණ්ඩායමක් යනවා, අද්වේෂය වඩාගෙන කණ්ඩායමක් යනවා. මේ දෙන්නටම පාරක් තියෙනවනේ. දෙන්නම වඩනවනේ. දෙන්නම සසරේ ගමන් කරනවනේ. ඇයි මේ කට්ටිය අකුසල වඩනවා, මේ කට්ටිය කුසල වඩනවා? මේ කට්ටිය පැවත්මක තමයි ඉන්නේ ලෝභ දේශ මොහ වඩන පැවත්ම. මේ කට්ටිය පැවත්මක ඉන්නේ අලෝභ අද්වේෂ සමෝහ වඩන පැවත්මේ. එහෙනම් අලෝභ අද්වේෂ සමෝහ වැඩුවාම ඒගොල්ලෝ බොහොම සතුටුදායක සැපවත් තැනක ඉපදෙනවා. ලෝභ දේශ මොහ වැඩුවාම ඒගොල්ලෝ ඉපදෙනවා අසතුටුදායක තැනක. එනම් මේ ලෝකේ සෑම තැනම මෝහයයි අමෝහයයි එකම ධර්මතාවයේ ක්‍රියාකාරීත්වයක්, එකම මානසිකත්වයේ ක්‍රියාකාරී ස්වභාවයක්. මේක තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් අපි මේ ලෝකෙදී ආ දකිනකොට
ඒ දකින්න සෑම නාම රූපයක් තුලින්ම අපි දකින්නේ එක්කෝ මෝහය එම නැත්තම් අමෝහය. මේ නිසා තමයි අපි නැවත ඉපදුනේ ඉපදෙන්නේ. එහෙනම් කොහොමද මේ ආර්ය ශ්‍රාවකයා දැකිය යුත්තේ? මම දකින්න මේ රූපය තුල මෝහය අමෝහය දෙකම නෑ, හැබැයි දෙකම එකට තියෙනවා. එහෙනම් මගේ මානසිකත්වයට අනුව, මනසේ ක්‍රියාකාරීත්වයට අනුව සමහර විට මේක මෝහය වෙන්න පුළුවන්, සමහර විට මේක අමෝහය වෙන්නත් පුළුවන්. එහෙනම් මෝහයේද අමෝහයේද කියන එක තීරණය වෙන්නේ මනසේ ක්‍රියාකාරී ස්වභාවයට අනුව. එහෙනම් මනසට ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙන බව දැන් අපට පැහැදිලි නේද? ඇයි ඒ ක්‍රියා කරන ස්වභාවයට අපි දෙකම එකට දකින ක්‍රියාකාරීත්වය පුරුදු පුහුණු කරන්නේ නැත්තේ? එහෙනම් එදා බැනුම් ආනකොට කැළඹෙන එක පුරුදු කළා, පසුව පුරුදු කළා නෑ. ඒවා හේතුඵල ධාමයට අනුවයි එක ඇෙන්නේ. ඒ නිසා ඇෙන්නේ මගේ කර්මය. මම මිනිසුන්ට මොනවද කිව්වේ ඒවයි මට ඇෙන්නේ කියලා අපි අලුත් එකක් පුරුදු කළේ නැද්ද? ඒක පුරුදු උනේ නැද්ද? ඒකට අනුව සිත වෙනස් උනේ නැද්ද? එහෙනම් පුරුදු වෙන සිතට ඕන එකක් පුරුදු කරන්න පුළුවන්. පුරුද්දක් තියෙන සිතට ඕනම පුරුද්දක් නැවත එකතු කරන්නත් පුළුවන්. එහෙනම් මෝහයේ වශයෙන් දකින්න සිතට අමෝහයේ වශයෙන් දකින්න පුරුදු කළා. අමෝහයේ වශයෙන් දකින්න සිතට පංචකාම පිනවීමේ කැමැත්තෙන් මෝහය පුරුදු කළා. සමහර අය ඉන්නවා අමෝහයෙන් ඉඳගෙන මෝහය පුරුදු කරනවා. අලෝභයෙන් ඉඳගෙන ලෝභය පුරුදු කරනවා. මොකද්ද? හැමදේම අත්තරින් හැමදේම දුකයි, හැමදේම මේ ලෝකයේ මේ දුක ඇති කරන සුළුයි කියලා ධර්මකාරණා දේශනා කරනවා. ඒකට নানা ප්‍රකාර සූත්‍ර කර්ම කාරණා පාදනවා, විස්තර කරනවා. හැමදේම දුකයි, හැමදේම අනිත්‍යයි, කිසිම දෙයක් ගෙනියන්න බෑ කියලා ලෝකෙටම ඇයෙන්න කෑගාලා බණ කියලා අන්තිමට බලනකොට ඒ කියපු බණවාරෙට ලක්ෂ ගානක ප්‍රත්‍ය එකතු වෙලා ඒවා එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. සේරම ටිකට ගාලා පිළි අරගෙන ඒකෙන් මුලාවක් අද ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය තවත් සැපවත් කර ගන්නවා. මෙන්න මේ කාරණාව තුලින් දේශනා කරන කෘතුල නම් දේශනා කළේ අලෝභය. හැබැයි දේශනාවෙන් පස්සේ ප්‍රත්‍යයට එකඟ වුණාම, ඒක කැමැත්තෙන් පිළිගත්තාම දැන් එයා වඩලා තියෙන ලෝභය. එහෙනම් අලෝභය දේශනා කරන කට්ටිය ලෝභය වඩනවා. අමෝහය දේශනා කරන කට්ටිය මෝහය වඩනවා. අද්වේෂය දේශනා කරන කට්ටිය ද්වේෂය වඩනවා. මේ ලෝකයේ හැම තැනම තියෙන්නේ කමඨං. මේ ලෝකයේ සතුරු කියලා කවුරුත් නැහැ. ඒ කට්ටිය අපේ අකුසල ගෙවන්න උදව් කරන කල්යාණ මිත්‍රයෝ කියලා දේශනා කරනවා. මේ ලෝකයේ කිසිම කෙනෙකුට නිନ୍ଦා අපහාස කරන්න එපා. අපේ කර්මයක් වශයෙන් දකින්න. මේ මිනිස්සු බනින්නේ අපගේ අකුසල ගෙවන්න උදව් කරනවා කියලා දකින්න කියලා දේශනා කරනවා. හැබැයි මේ දේශනාවට නිନ୍ଦා අපහාස කර ලියුමක් යවුවාම පැය ගාණකේ ලියුම යවපු කෙනාට උඩපැනපැන බනින්නේ නැද්ද? එහෙනම් අද්වේෂයේ දේශනා කරන අයට පවා ද්වේෂයේ වඩන්න සිද්ධ වෙලා තියෙනව නේද? එහෙනම් මොකද්ද මේ පවතින ධර්මතාවය කියලා බැලුවාම, ලෝභයයි අලෝභයයි එකට පවතිනවා, ద్వේසයයි අද්වේසයයි එකට පවතිනවා, මෝහයයි අමෝහයයි එකට පවතිනවා, රාගයයි විරාගයයි එකට පවතිනවා. අපට මතකයි එක වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි පුංචි කාලේ ඉඳලා මට රාගය ඇවිල්ලාම නැහැ, රාගය මගේ සිතුවිල්ලකින්වත් ඇවිල්ලා නැහැ, කිසිම මොහතක රාගය නොපැමිණිච්ච සිතක් මගේ සිත, මම රාගය කවදාවත් ස්පර්ශ කළා නැහැ කියලා සත්‍ය ප්‍රකාශයක් කළා. උන්වහන්සේගේ ප්‍රකාශයට මම එකඟ වුණේ නැහැ. හේතුව රාගය පුංචි කාලේ ඉඳලා ඇවිල්ලා නැත්තම් රාගය කියන්නේ මොකද්ද කියලා උන්වහන්සේ දන්නේ කොහමද? රාගය මට ඇති උනේ නැහැ කියලා කියන්නේ යා රාගය දැනගන්න එපාය. රාගය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඉන්න එපාය. තේරුම් ගත්තයි කියලා කියන්නේ යා රාගය අඳුරනවා. ඒ කියන්නේ රාගය ඇවිල්ලා. රාගය මට ආවේ නැහැ කියලා කියන්න නම් එයා රාගය නිවැරදි ලෙස එයා සිතුවිලි වලින් ස්පර්ශ කරලා තියෙන්න ඕනේ. ඒක ඇඟීම් වලින් තේරුම් අරගෙන තියෙන්න ඕනේ. ඇඟීම් වලින් තේරුම් ගත්තා නම්, සිතුවිලි වලින් හරියට වටහා ගත්තා නම් එයා රාගය අඳුරනවා. ඒ කියන්නේ ඒ අඳුනගත්ත මොහොතේ රාගය ඇවිල්ලා ඉවරයි, රාගයට අහුවෙලා ඉවරයි. එහෙනම් ඒ කියන ප්‍රකාශය බොරුවක්. එන රාගය විරාගය කියන දෙක එකට පවතිනවා. එහෙනම් මේ ලෝකේ සෑම ධර්මතාවයක්ම එකට පවතින්නේ. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියා අවිද්‍යාව නිසා පටිච්ච සමුප්පාදය පටන් ගන්නවා. ඇත්තටම අවිද්‍යාව කියන්නේ මොකද්ද? තාම අඳුනාගත්ත නැති විද්‍යාව නෙමෙයිද? අඳුනාගත්ත ගමන් අවිද්‍යාව විද්‍යාව වෙනවා නම් ඒ අවිද්‍යාව අවිද්‍යාව වශයෙන් තිබිලා නැහැ, විද්‍යාවක් වශයෙන් තමයි තිබිලා තියෙන්නේ. අඳුනාගත්ත නැති නිසා අවිද්‍යාව, අඳුනා ගත්තාම විද්‍යාව.
එහෙනම් මේ ලෝකේ සෑම මොහොතක් ගානේ අපි තේරුම් ගන්නට ඕනේ මේ හැමතැනම තියෙන්නේ මෝහය පමණක් නෙමෙයි අමෝහයත් එක්ක මිශ්‍ර වෙච්ච ස්වභාවයක්. එහෙනම් මෝහය අමෝහය කියන ක්‍රියාකාරී ස්වභාවය තුළ මේ කමඨාන් වඩන භාවනා යෝගීන් තේරුම් ගන්නට ඕනේ අපි මේ වඩන කමඨාන තුළ අපි මේ දකින ලෝකයේ තුළ සෑම තැනම මේ විද්‍යාවත් එක්ක අවිද්‍යාව පවතිනා වාගේ අමෝහය වඩන හැම මොහොතෙම අපි වඩන්නේ අමෝහය නෙමෙයි මෝහය හඳුනා ගැනීම. මෝහය වඩන හැමෝම වඩන්නේ මෝහය වඩන එක නෙමෙයි අමෝහය අඳුනා නොගැනීමක් වඩනවා. අමෝහය තියෙනවා ඒක අඳුනා ගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා ඒ නිසා මෝහය වැඩෙනවා. අමෝහය වඩනවා ඒ කියන්නේ මෝහය අඳුනා ගන්න උත්සාහ කරනවා ඒ නිසා අමෝහය වැඩෙනවා. මේ පුංචි සරල සමීකරණේ තේරුම් ගත්ත කෙනා රාත්බෝධියෙන් පිරිනිවන් පානවා. එයා ඒකාන්ත වශයෙන්ම නැවත ඉපදෙන්නේ නැහැ. එයා සසරෙන් එතර වෙච්ච කෙනෙක්. මේ පුංචි කමඨාන තේරිච්ච නැති නිසා තමයි අපි තාම අනාගාමි තත්ත්වයෙන් පවතින්නේ. රාත්බෝධියටපත් වෙන්න අපට තාම මේ විද්‍යාවයි අවිද්‍යාවයි එකට එකතු වෙච්ච තැන ඉපදීම නවතිනවා. හේතුව පවතින තාක්කල් ඵලයකට ගන්නවා. හේතුව නිසා තමයි ජාති ජරා භව හැදෙන්නේ සසර ගාමි වෙන්නේ. හේතුව ඵලයත් එක්ක එකතු කළාම හේතුවයි ඵලයයි එකනම් නැවත ඉපදෙන්න ඵලය කටගන්නේ. එහෙනම් අපේ ඉපදීම නවතිනවා. එහෙනම් ජීවිත කාලයේ පුරාවටම අපි පුරුදු පුහුණු කළ යුත්තේ කොමක්ද? මේ මෝහයයි අමෝහයයි එකට තියෙනවා එකට පවතිනවා. හේතුව කියන්නේ මෝහය, ඵලය කියන්නේ අමෝහය. එහෙනම් යම්කිසි කෙනෙක් අමෝහය දේශනා කරමින් එයා මෝහය වඩනවා නම් අලෝභය දේශනා කරලා දානය පිළිබඳ දේශනා කරලා ඉවර වෙච්ච ගමන් අනිත්‍යගේ දානය අරගෙන එයා සපවත් වෙන උත්සාහ කරනවා නම් අනිත්‍යගෙන් ප්‍රත්‍යවලට බණ කියනවා නම් ඒ කියන්නේ එයා අලෝභය දේශනා කරලා ලෝභය වඩනවා. එහෙනම් මේ ලෝකයේ හැමතැනම ලෝභය හේතුව වෙනකොට ඵලය වෙනවා අලෝභය, අලෝභය හේතුව වෙනකොට ඵලය වෙනවා ලෝභය. එහෙනම් මේ හේතුඵල ධාමයට අනුව මේ ක්‍රියා ස්වභාවය අපි 100න් දකින්නට ඕනේ. හැම තැනම මේ ධර්මතාවය පවතිනවා. සෑම තැනම මේ ක්‍රියාකාරී ස්වභාවය අසකන දිව නාසය සමසිත එක්ක ගනුදෙනු කරනවා. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. එහෙනම් මේ ලෝකයේ පවතින ඒ සැබෑ தත්ත්වය ඒ නියම ක්‍රියාකාරී ස්වභාවයට අපි 100 පවත්නවා නම් දකින හැම දෙයක් තුළම ලෝභයයි අලෝභයයි දෙකම තියෙනවා. මෝහයයි අමෝහයයි දෙකම තියෙනවා. ද්වේෂයයි අද්වේෂයයි දෙකම තියෙනවා. එහෙනම් මේ කාරණාව අපි දකිනකොට ඒ දකින හැම දෙයක් තුළින්ම අපි මේ ධර්මතාවය දකින්න ඕනේ. බැරි වෙලාවත් වීදියේ ගමන් කරනකොට අතුරෙක් අපි දකිනවා. ඒ අතුර දැක්කාම ද්වේෂය අට ගන්නවා. ද්වේෂයේ කියන හේතුව තියෙනකන් ඵලය ඇති වෙන්න ඕනේ අද්වේෂය නේද? මොකද්ද මේ තුල සංගවිච්ච අධ්‍යේශය? අතුර දැක්කාම අපට තරහා යනවා. අපිට තරහා යන්නේ අතුරට නෙමෙයි අතුර කරපු අතුරුකමට. ඇයි අතුරුකමට මෙච්චර තරහා? ඒ අතුරුකම නැත්තම් එයා බොහොම ලස්සන කෙනෙක්, එයා බොහොම හිතවත් කෙනෙක්, ඒ කාලේ මගේ කල්යාණ මිත්‍රයෙක්. මේ අතුරුකම නිසා මෙයා මට එපා වුණා. ඒ අතුරුකම නැත්තම් මං එයාට ආදරේ හිතවත් කියන එක නේද? එයාගේ අතුරුකමට අපි අකමැති වෙන්නේ, අපි ද්වේෂය පාන්නේ එයාව පිරිසුදු කරගන්න ඕනේ, ඒකෙන් නිදහස් කරගන්න ඕනේ කියන ඡන්දය නිසා නේද? එයා විනාශ වෙන්න ඕන නම් එයාගේ අතුරුකම් වලට අපි කැමති වෙන්න එපාය. එයාගේ දුර්වලකම් වලට, එයාගේ කෙලෙස් වලට කැමති වෙන්න එපාය. තව තවත් කෙලෙස් වැඩි කරන්න, තව තවත් දුර්වලකම් වැඩි කරන්න එයාට අපි උදව් කරන්න එපාය. ඇයි? එතකොට නේද එයා විනාශම වෙලා යන්නේ, එතර වෙන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් එයාගේ අතුරුකම් වලට විරුද්ධ වෙනවායි කියන්නේ ඒක එයාලඟ පේනවාට එයාලඟ තියෙනවට අපි කැමති නැහැ. ඒ කියන්නේ අපි එයාට මෛත්‍රී සාගතයි. අපි එයාට අද්වේෂයි. අපි එයාට කැමති. එයා සසරෙන් එතර වෙනවට ඒ අඩුවට අපි අකමැති. ඒ නිසා තමයි අපි අඩුව එලා දකින්නේ. එහෙනම් ද්වේෂ කරන හැමෝතලම අද්වේෂයක් තියෙනවා. මෛත්‍රිය ඇයි වඩන්නේ? එයා තුල තාම වෛරය තියෙන නිසා නේද? එහෙනම් වෛරය කියන හේතුව තියෙන තාක්කල් මෛත්‍රිය කියන ඵලය එයා පුරුදු පුහුණු කරනවා. ඒකේ සරණ යනවා. එහෙනම් මේ ලෝකෙ හැමතැනම හේතුවයි ඵලයයි එකතු කෙරුවොත් විතරයි භවය නවතින්නේ. හේතුව තියෙන තාක්කල් ඵලයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අපට උත්පත්තියකට ගන්නවා. මේ ධර්මතාවය තේරුම් ගන්නට අවශ්‍යයි.
එහෙනම් හැම තැනම මේ හේතුඵල ධාම පවතින්නේ දකින්නම රූපයක් තුළ මේ හේතුඵල ධාම තියෙනවා, හැයෙන සෑම ශබ්දයක් තුළ මේ හේතුඵල ධාම තියෙනවා, රසයක් තුළ හේතුඵල ධාම තියෙනවා, ස්පර්ශය තුළ හේතුඵල ධාම තියෙනවා, සෑම චෛතසිකයක්ම හේතුඵල ධාමට අනුව නිර්මාණය වෙන්නේ. මේ ධර්මතාවය අපි දකින්නට ඕනේ. සිතවිලි වල පවා මේකේන අන්ත දෙක තියෙනවා. එහෙනම් අපේ සිතවිලි වල ලෝභය අටගත්තා නම් අලෝභය හේතු කරගෙන නේද ලෝභය අටගත්තේ? රාගය අටගත්තයි කියලා කියන්නේ විරාගය හේතු කොටගෙන නේද රාගය අටගත්තේ? විරාගයක් මේ ලෝකේ නැත්තම් රාගය කියන එක අඳුනගන්නේ කොහමද? කලුවර නැත්තම් ආලෝකය අඳුනගන්නේ කොහමද? සැප නැත්තම් දුක අඳුනගන්නේ කොහමද? එහෙනම් මේ චෛතසික වල පවා මේ කියන අන්ත දෙක තියෙනවා, හේතුඵල ධාම පවතිනවා. මේවා ප්‍රඥාවෙන් දකින්නට අවශ්‍යයි. එහෙනම් අමෝහය තුලින් රාත් වෙන්නේ කොහමද කියලා බැලුවාම එයා අමෝහය වඩන්නේ නැහැ. එයා ලෝභයයි අලෝභයයි එකට එකට දැක්කා වාගේ, විද්‍යාවයි අවිද්‍යාවයි එකට දැක්කා වාගේ මෙතනත් මේ විදිහටම දකිනවා. මෝහයයි අමෝහයයි දෙක එකට දකිනවා. හේතුව අමෝහය දිනු කරන්නේ මෝහයේ තියෙන නිසා, මෝහය දිනු කරන්නේ අමෝහයේ තියෙන නිසා. එහෙනම් මේ ලෝකයේ මෝහය පමණක් දැක්ක කට්ටිය සසර යනවා, අමෝහය පමණක් දැක්ක කට්ටිය සසර යනවා, දෙක එකට දැක්ක කට්ටිය සසරෙන් එතර වෙනවා. එහෙනම් හේතුඵල ධාමට අනුව මෝහය අපි මුලාව පවතින තාක්කල් පවතින ස්වභාවයක්. මෝහය ඒ මුලාව දැක්කාම ප්‍රත්‍යක්ෂ කළාම අමෝහය බවට පත් වෙන ස්වභාවයක්. එහෙනම් මුලාව ඇති තාක්කල් මෝහය පවතිනවා. මුලාවෙන් මිදුනාම ඒ මෝහයම අමෝහය බවට පත් වෙනවා. අලුතෙන් අමෝහයක් එන්නේ නැහැ. ඒ මෝහයම සීයෙන් අමෝහය බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මෙන්න මේ ධර්මතාවය දකින්නට ඕනේ. හැම මෝහයක්ම අමෝහයක්, හැම අමෝහයක්ම තුළම මෝහයක් තියෙනවා. හේතුඵලම තියෙන තාක්කල් මේ දෙක වෙන වෙන වශයෙන් ඇලි ඇලි ගැටි ගැටි නාම රූප අදාගෙන සසරේ ඉපදෙන්න හේතු සකස් කරනවා. දෙක එකට දකින්නට ඕනේ. මෝහ අමෝහ කියන දෙක එකට අපිට දකින්න පුළුවන් නම්, මෝහයයි අමෝහයයි දෙක එකට ශ්‍රවණය කරන්න පුළුවන් නම්, මෝහයයි අමෝහයයි දෙක එකට කතා කරන්න පුළුවන් නම්, මෝහයයි අමෝහයයි දෙකෙන්ම ස්පර්ශය ගන්න පුළුවන් නම්, මෝහයයි අමෝහයයි කියන දෙකෙන්ම සිතන්න පුළුවන් නම්, හේතුඵල ධාමට අනුව හේතුවයි ඵලයයි එකට එකතු වෙලා ගනුදෙනු කරන හැම මොහොතෙම එයාගේ කර්මය අවෝසි කර්ම, එහෙම නැත්නම් නිරෝධගාමිනී පටිපදාව එයා තුළ ස්ථාපිත වෙනවා. එනනම් මේ කමඨාන පුරුදු පුහුණු කරන්නට ඕනේ. සෑම මොහොතක් ගන්න අපි අඩුව අපි තේරුම් ගන්නට ඕනේ. අපි මෙච්චර කාලයක් මෝහය වෙනම දැක්කා, එලා දැක්කා, ඒ නිසා ද්වේෂය අදාගත්තා. අමෝහය වෙනම දැක්කා, ඒකට ලෝභය අදාගත්තා, ඒකට සාදු කියකේ ඒවත් එක්ක කටයුතු කළා. එහෙනම් ඇලෙන එකයි ගැටෙන එකයි නේද කරලා තියෙන්නේ? මෝහයට ගැටුණා, අමෝහයට ඇලුනා. එහෙනම් මෝහයේ හේතුව නිසා අටගත්ත ඵලයක්. එහෙනම් අපි අමෝහය වැඩුවා, අමෝහයෙන් දැක්කයි කියලා කියනවා. ඒ අමෝහයෙන් දැක්කේ මෝහය මේ ලෝකේ තිබුණ නිසා නේද? එහෙනම් මේ අමෝහයේ දැකපු එකේ ප්‍රීතියේ අයිතිකාරයා ඒක දකින්න උදව් කරපු මෝහය නේද? එහෙනම් ඒකට ජයපෑන් දෙන්නට ඕනේ මෝහයට. සැප දැනගත්තේ දුකට සාපේක්ෂව. එහෙනම් මම විඳින සැපේ අයිතිය තියෙන්නේ මට ඒ සැප හඳුන්වලා දීපු දුකට. ඇයි මේ යථාර්ථය තේරුම් ගන්න නැත්තේ? තාම මේ ප්‍රඥාව මේ தත්ත්වයට අපි දිනු කරගත්තේ නැත්තේ කුමක් හේතු නිසාද? දැන් මේ අඩුව හදා ගන්නට ඕනේ. අපේ දුර්වලකම් අපි නිවැරදි කර ගන්නට ඕනේ. සංසාරයේ අනන්ත අප්‍රමාණ මේ මෝහය අමෝහය කියන ධර්මතාවයන් තුලින් අපි අනන්ත අප්‍රමාණ සසරගාමි වුණා. දැන් අපි මේ හේතුඵල ධාමට අනුව මෝහයමයි අමෝහය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ, අමෝහයමයි මෝහය වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දෙකම වෙන වෙනම දකින්න තාක්කල් එක්කෝ දුකෙන් භවයේ යනවා, නැත්නම් සැපෙන් භවයේ යනවා. එහෙනම් මේ දෙක එකට දැක්කාම සැපේනුත් භවයක් නැහැ, දුකේනුත් භවයක් නැහැ. හේතුවයි ඵලයයි එක් වෙච්ච තැන එයාගේ ඉපදීම නිරෝධ වෙනවා. එයා සසරෙන් විමුක්තියටපත් වෙනවා. එහෙනම් මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන නැවත නැවත සිහි කරගෙන මේ කමඨාන සෑම නාම රූපය තුලම වඩලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ මෝහය අමෝහය දෙකම හේතුඵල ධාමක වශයෙන් එකම ධර්මතාවයක ක්‍රියාකාරී ස්වභාවයන් දෙකක් වශයෙන් දැකලා මේ භවයේ පිරිනිවන් පාන්නට මේ ධර්මකාරණාව කමඨාන මේ තුලින් ලබාගත්තා වූ අවබෝධය අපි සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.